ආණ්ඩුව හත් පොලේ ගාගෙන ඉවරයි. කොරෝනා කොරෝනා කිය කිය අපට කොරෝනා නිසා බෑ කිය කිය දැන් ආණ්ඩුවට හැදිච්ච ලෙඩේ තමයි බැරි බැරියාව. අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලින් බැරි බැරියාවට වහාම බෙහෙත් ගන්න කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ආණ්ඩුව ඉන්නේ ගෙදර ගියොත් අඹුනසි මගහිටියොත් තෝනසි කියන න්‍යාය. වැහුවොත් අනිත් පැත්තේ ආර්ථිකය කඩාවැල්ලා රටේ යම් ප්‍රශ්න රාශියක් කළා අනිත් ජනතාවත් ප්‍රශ්න වලට ලක් වෙනවා. නොවසලා හිටියොත් ගේම අනිත් පැත්තේ මේ රටේ මරණ ප්‍රමාණය වැඩි වෙලා මුළු රටම රෝගීන් බවට පත් වෙන්න පුළුවන්. මරණ සහ ආසාදිතයන් අඩුවෙන් වාර්තා කිරීම පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි. ජනාධිපතිවරයාගේ ඕමනාවට තමයි මේ මරණ සහ ආසාත්‍යයන් ප්‍රමාණය අඩු කරලා පෙන්වන්නේ. ජනාධිපතිවර ඔච්චර පැනික් වෙන්න හේතුනේ වෙනවක්වත් නෙමෙයි. මේ කොවිඩ් රෝගය පිළිබඳ කතා කරන අය කොවිඩ් රෝගය තියෙනවා හිතාගෙන මෙන්න වැඩවල් කරන කට පාරවල් වල වෙලපාලි කි. දැන් ඒගොල්ලෝ කියනවා රට වහන්න කටයුතු කරනවා කියලා. ඒගොල්ලෝ ඉතින් හොඳයි ඒකත් කරන්න කියලා. දැන් ජනාධිපතිතුමාගේ තමයි තියෙන කාර්යභාරය. අපි කියපු කාරණාවල වටිනාකම තියෙනවා නම් ඒ පිළිබඳ පියවරක් ගැනීම නොසලකා හැරෙනවා නම් ඒකත් ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් කියන එක අපි කියන්නට කැමතියි. රට වැහුවහම රට අරින්න කියලා පාරට බැස්. රට ඇරලා තියෙද්දි රට වහන්න කියලා පාරට බැස්. සමහර කණ්ඩායම් වශයෙන් ගොනු වෙලා තියෙනවා. සමහර අය පොඩි පොඩි කල්ලි වශයෙන් ගොනු වෙලා තියෙනවා. මේ එකක් පිටුපස්සෙවත් අරමුණ තියෙන්නේ COVID-19 වසංගත තත්ත්වයේ මර්ධනය කිරීම නෙවෙයි. මොන අදහසේ හිටියත් රටක් හැටියට මේ වෙලාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම අපේ වගකීම. ඒ නිසා මේ ඉල්ලන්නේ ජීවිතය. ඒ නිසා මේක වැහුවා කියලා ඔබතුමාගේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.